සුබදවසක් මං චාමර මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ කීබෝඩ් එකකට දුවිලි ගියාම මොකක්ද අපිට ඇතිවෙන අවාසිය ඒ වගේම කොහොමද අපි ලේසියෙන් හරි විදිහට කීබෝඩ් එකේ දුවිලි ටික ඉවත් කරගන්නේ කියලා. හරි ඉස්සෙල්ලාම කතා කරනවා නම් කීබෝඩ් එකක දුවිලි ගියාම අපිට මේ එළියෙන් පේන ටිකට අමතරව ඇතුළට දුවිලි යනවා. ඇතුළට දුවිලි ගිහිල්ලා අපි උදාහරණයක් හැටියට කියමු shift key එකේ ඇතුළට දුවිලි ගිහිල්ලා ඒක contact වුණොත් එහෙම shift key එක අපි press නොකරත් shift key එක press කරපුවාම වෙන දේ කරපුවාම අපිට ලැබෙන ප්‍රතිඵලය අපිට ස්වයංක්‍රීයව ලැබෙන්න පටන් ගන්නවා. උදාහරණයක් හැටියට අපි shift key එක press කරගෙන නොහිටියත් අපි මේ ඉලක්කම් type කරුවොත් අපිට ලැබෙන්නේ උඩ තියෙන සංඥා. ඒ වගේම අපි simple අකුරු type කරන හැම අවස්ථාවකදීම අපිට capital අකුරු ටයිප් වෙනවා දකින්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්නේ මේ කී එකේ ඇතුළට දුවිලි ගිහිල්ලා ඒක කන්ටැක්ට් වුණාට පස්සේ. ඒක නිසා අපිට පුළුවන් මේක හෑන්ඩ් බ්ලෝවර් එකක් පාවිච්චි කරලා පුංචි බ්‍රෂ් එකක් පාවිච්චි කරලා මේ දුවිලි ටික නිතර අයින් කරගන්න. හරි. වෙළඳපළේ ඕගලන්ට ඉතාමත් අඩු මුදලකට ගන්න පුළුවන් මේ වගේ එකක් බ්ලෝ බ්‍රෂ් කියලා මේකට කියන්නේ. හෑන්ඩ් බ්ලෝවර් එකක් සහ පුංචි බ්‍රෂ් එකක් මෙතන තියෙනවා. ඔගලන් පුළුවන් මේ බ්‍රෂ් එකෙන් බ්‍රෂ් කරන්න. ඒ වගේම මේ බ්ලෝවර් එකෙන් ඔගලන්ට පුළුවන් පුළම් පාරක් මේ කී අතරට දෙන්න. මේ විදිහට අපිට පුළුවන් මේක ඇතුලේ තියෙන දූවිලි පුංචි පුංචි මකුළු ඒවා ඉතාමත් ලේසියෙන් අයින් කරගන්න. ඊළඟට අපිට පුළුවන් මේ බ්‍රෂ් එක පාවිච්චි කරලා බ්‍රෂ් එකකින් ඇතුලට දාලා අයින් කරගන්න. මේ දෙකම පාවිච්චි කරලා අපිට පුළුවන් හරි මේ ලේසියෙන් මේ වැඩේ කරගන්න.